දැන් මේ ඕගොල්ලන්ට මේ පෙනුනාම පේනවනේ මාධ්‍යවේදී ඔබතුමාලාගේ මේ ඉන්න පොලිස් නිලධාරීන්ගේ ඡන්දය අපිට තමයි. මොකද හේතුව පොඩි මිනිහාගේ දුක දැනෙන, පොඩි මිනිහාගේ දුක තේරුම් ගත්තු, පොඩි මිනිහාගේ දුකට විසඳුමක් ලබා දිය හැකි කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගයේ පමණයි. ඒ නිසා මේක පන්ති සටනක්. මේක ධන කුවේරයන්ව තවදුරටත් මේ රටේ බදු මුදල් හොරා ගන්න වික්‍රමසිංහ උන්නහේට ලබා දෙනවද? එහෙම නැත්නම් බලව්වේ මේ පිළිකන්නේ ලෙවකන්න චන්ද්‍රිකාගේ බලව්වේ පිළිකන්නේ ලෙව කෑපු, මහින්දගේ බලව්වේ පිළිකන්නේ ලෙව කෑපු, දැන් රනිල් වික්‍රමසිංහ බලව්වේ මේ රෑට රෑට හොරාට පිළිකන්නේ ලෙවකන කෙනෙකුට මේ රට හදන්න බෑ. ඔබතුමාලා මාධ්‍යවේදී විදිහට ගෙදර ගියාම නේද ළමයින්ට කන්න දෙන්න ඕන, ටියුෂන් යවන්න ඕන, කරන් බිල් ගෙවන්න ඕන, වතුර බිල් ගෙවන්න ඕන, අමාරුයිනේ. අපි ගාව තමයි විසඳුම තියෙන්නේ. ඒකින්ද මට විශ්වාසයි ඔබතුමන්ලත් මේ සෙනඟ දැක්කම ඡන්දය අපිට කියලා ගන්නවා. ස්ථිරයි. 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 ඉසියට 50ට වැඩි පළවෙනි වටේම ගන්නවා. සජිත් ප්‍රේමදාසර් වෙන කවුද? මේකේ ඉන්නේ එක අපේක්ෂකයයි. තරගකරුව තුන් දෙනෙක් ඉන්නවා. නාමලුයි, අනුරයි, රනිලුයි තරගකරුවා. අප දිනන අපේක්ෂක සජිත් විතරයි. නාමල් රාජපක්ෂ නියෝජනය කරන්නේ මේ රට බංකොලොත් කරපු, මේ රට හොරාකාපු එවුන්ගේ කුලකය. ඊළඟට රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන්නේ තක්කඩිය, මිනිමරුව, හොරු රකින කුලකය. හරිද? ඊළඟට අනුර නියෝජනය කරන්නේ කටින් බතලකොළ හිටවන, ඇමතිකම් වලින් පැනලා ගිහිල්ලා පුරුදු වෙන කුලකය. හරිද? අපි නියෝජනය කරන්නේ වැඩ කරන කුලකය. නියතයි නියතයි. පේන්නේ නැද්ද මේ මුළු මුළු මේ මේ කොළඹ ජනතාව විතරයි මේ මේ සියලු දෙනාද ඇවිල්ලා තිනේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ජයග්‍රහණය වෙනුවෙන්. මෙච්චර කාලයක් කරපු කැම්පේන් එක වගේ නෙවෙයි, අදින් පස්සේ තමයි කැම්පේන් එක පටන් ගන්න. අදින් පස්සේ තමයි ජනාධිපතිවරණේ නියම සටන පටන් ගන්න. රාම යෝජනා බාර දුන්නායින් පස්සේ අපි සියලු දෙනා එක්කහු වෙලා මේ රටේ මුළු මහත් ජනතාව එක්කහු වෙලා පීඩිත වෙනුවෙන් පෙනී ඉන්න සජිත් ප්‍රේමදාසව මේ රටේ ජනාධිපති කළා. අවුරුදු 10ක් මේ ආණ්ඩුව ඉතාමත් සංවර්ධිත රටක් බවට පත් කරලා අපිට හිතාගන්න බෑ. මොකද වේලු කුමාර මන්ත්‍රීතුමා පෞගිය කාලෙම සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරයෙක් එතුමා ඒ සියලුම සාකච්ඡා වලට පක්ෂයේ දිනවීම සඳහා පළාත් වලට ගිහිල්ලා රැස්වීම පවා අමතු කෙනෙක්. මේ ගිය සතියේත් මම හිතන්නේ අපේ නායකතුමා සහභාගි වෙච්ච රැස්වීමකත් කතා කළා. නමුත් එතුමා ගැන පෞගිය කාලේ ජනාධිපතිතුමාගෙන් යම් යම් උදව් ලබා ගත්තයි කියලා කතාවකුත් තිබුණා. අපි ඒක ගැන ඒ තරම් තැකීමක් කරේ නැහැ. මොකද එතුමා අපේ සංවිධාන කටයුතු වලට ඇවිල්ලා ඉදිරියෙන් වැඩ කළා. ඉතින් දැන් අපිට පෙනී යනවා එහෙමනම් අර පෞගිය කාලේ එක එක්කෙනා කියපු කතාවල් ජනාධිපතිතුමාගෙන් යම් යම් උදව් අරගෙන තිබෙනවයි කියලා. එහෙමනම් දැන් අපිට පෙනී යනවා එහෙනම් ඒ කතාවල ඇත්තක් තියෙනවා. ඇමතුමා, දැන් අපි පොන්සේක මාත්‍යා ගියා, අනිත් එක රාජිතක් ගියා. ඇයි දැන් ඉරිණිකාට අවස්ථාව දෙන්නේ නැත්තේ පාර්ලිමේන්තුවේ? පක්ෂය විසින් ජාතික ලැයිස්තුවෙන් ඉස්සෙච්ච මන්ත්‍රී තනතුරක් තමයි ඉස්සෙලා තියෙන්නේ. ඉතින් ඒ තනතුර සඳහා පක්ෂය ජාතික ලැයිස්තුවෙන් අරින්න යව්වා. ඇයි දැන් ඉරිණිකා යවන්නේ නැත්තේ? හිරුත් එක්ක වල ඩීල් එකක් තියෙනවද? හිරුත් එක්ක ඩීලුත් නැහැ, සඳුත් එක්ක ඩීලුත් නැහැ. හරි, ඒ අහන්නකෝ. ඉතින් පොඩ ඉන්නකෝ. හිරුණිකා මන්ත්‍රීතුමිය කොළඹ දිස්ත්‍රික්කයේ තරඟ කරපු මන්ත්‍රීවරියක්. හරිද? එතකොට අපේ නායකතුමා පාර්ලිමේන්තු මැතිවරණය පටන් ගන්න කොළම පක්ෂයේ යම් ප්‍රතිපත්ති තීන්දුව අරන් තියෙනවා ජාතික ලැයිස්තුවෙන් පත් කරන මන්ත්‍රීවරු සම්බන්ධව. ඒ වගේම හිරුණිකා මන්ත්‍රීතුමා ඊළඟ තව මාස එකමාරකින් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට එනවා. එයාටත් පොඩ ඉන්නකෝ. එයාටත් එහෙම අවස්ථාවක් නැහැ. දැන් සමහර අය හිතනවා මේ මාධ්‍යවල හිරුණිකාව වයින් කරන්න එක එක ඒවා කියලා අපි අතර ප්‍රශ්න ඇති කරන්න පුළුවන් කියලා. හොඳට මතක තියාගන්න, ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීකමකට ප්‍රශ්න ඇති කරගන්න අය නෙමේ සජිබේ කියන්නේ. මම මන්ත්‍රීකම දාලා ආපු කෙනෙක් මේ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන්. ඒ හින්දා අපි ඔක්කොම ඉන්නේ ප්‍රතිපත්ති තීන්දුවක් උඩ. මේ රනිල් රාජපක්ෂ දූෂිත ආණ්ඩුව රට විනාශ කරපු අයව
පලවා හරින්න ඕනේ කියන එක. ඊට පස්සේ තමයි අපි තනතුරු ගැන කතා කරන්නේ. ඒ හින්දා අපි ඔක්කොම මේ මතයේ ඉන්නවා. පුළුවන් මේ පේන්නේ තායි ඉතින් වන් මෑන් මොකද කියන්නේ? වන් හෝස් රේස් නේ? වන් හෝස් රේස්. ඕකේ මොකද? දැන් ඔබතුමාගේ දැන් මාසෙට කොහොමද දැන් කරා නාලිකාවක් දිනෝ දැන් මේ නාලිකාවත් කොහොමද දැන් ගමනක් යන්න පුළුවන් ඒක? මම යන්නේ නැහැ නේ ගමන. නෑ කියන්නේ අපේ නායකතුමාට ඒ නාලිකාව උදව් කරනවා. ඒ නයි උදව් කරන්නේ මේ වෙන කිසිම දෙයකට ඔය කියන විදිහේ ඩීල් එකකට එහෙම ප්‍රයෝජනයකට එහෙම දෙයක් නෙවෙයි. ඒක වැරදි සමාජ යන මතයක්. එහෙම වෙන්න දෙන්නෙත් නෑ. මේක පක්ෂයක්. මේ පක්ෂිනේ දේශපාලඥයෝ. මේ චැනල් එකක් නෙවෙයි. මේ පක්ෂි දේශපාලඥයෝ කරගෙන යනවා. ඕන චැනල් එකකට පුළුවන් අපිට උදව් කරන්න අපේ ජනාධිපතිවරණය වෙනුවෙන්. ඒක එතනින් එහාට ඉවරයි. එහෙම කිසිඳු විදියකින් ඔබතුමා නායකතුමාගේ හැමදාම හැම ස්ටේජ් එකකම කතා වුණත් පළවෙනිද මොකද්ද කියන්නේ? කාත් එක්කවත් ඩීල් නැහැ. ඒක ඒ විදිහටම විශ්වාස කරගෙන තමයි මම මෙතන හිටගෙන ඉන්නේ. අපි දැන් ඔය කියන විදිහට මේ ඩීල් එක දාගෙන අන්තිමට අර මරණ දඬුවම දී ගන්න පුළුවන් නේද? මේක මම හැමදාම කියනවා වගේ මේක අර කියන්නේ කුරුවල් වෙච්ච කේස් එකක්. හරිද? මහ අධිකරණයේ වැඩිකරු වෙනවා, ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් වැඩිකරු වෙනවා, නැවත පස් පුද්ගල විනිශ්චයකාරතුමාලගෙන් වැඩිකරු වෙනවා, ජනාධිපති සමාව හම්බ වෙනවා, ඒක රිවර්ස් වෙනවා. ඔබ හිතලා බලන්න ඒක කොච්චර නිකන් අර ඒකට කියන්නේ සවුත් වෙච්ච කේස් එක. ඒතොර ඒකට නැවත අත ගහන එක එච්චර ඒක ගත ගහන්නේ නැහැ කවුරු. ඒ වගේ සවුත් වෙච්ච කේස් එකට. මොකද ඔබ හිතනවාද මේ රටේ මිනිසුන්ට කොච්චර ප්‍රශ්න තියෙන මේ රටේ මිනිස්සු සජිත් ප්‍රේමදාස මහත්තයව ජනාධිපති කරන්නේ මේ රටට හොඳ අනාගතයක් ඇති කරන්න. ඕක මේ එතුමාගේ තියෙන ඩූ ලිස්ට් එකේ. ආපු ගමන් කරන්න කොච්චර මේ රට ඇතුලේ වැඩ තියෙනවද? ඔය දේවල් මේ එක එක්කිනාට එක එක බලාපොරොත්තු තියෙන්න පුළුවන්. හැබැයි එතුමා එන්නේ මේ රටේ මහ ජනතාවට සේවයක් කරන්න, මේ රට මේ තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න. ඒව තමයි අපිට තියෙන මූලික කාරණා. ඒ ටික කරගන්න ඕනේ මොලි. අරින් වාංගමන්තු මවතු මේ වෙනුවෙන් ලොකු සටනක් ක්‍රියාත් කරනවා. ඒ ගැන මොකද කියන්නේ? එයා ඒ වාසියට කරන වැඩ. එතුමායම මේ අවංකව කරන වැඩ නෙවෙයි මේ හදන්නේ. මේක ඇතුලේ අවුලක් ඇති ගන්න. එහෙම කිසි අවුලක් නැහැ. මම කිසි දයන් නායකතුමාගෙන් කිසිම අවස්ථාවක ඉල්ලලා නැහැ මගේ ආසනේ ඇරෙන්න. මම හරිම ඔකේ කෙලින් කතාගෙන ඉතිරෙන්නේ. මට එහෙම ඕනේ නම් මම කෙලින් ඉල්ලනවා. මට එහෙම ඕනේ නැහැ. මම කැමති මම හැමදාම ජනතාව ප්‍රතික්ෂේප කරනකොට පැත්තකට වුණා. ආයෙ දේශපාලනේ පටන් ගත්තා. ජනතාව කැමැත්තෙන් පාර්ලිමේන්තුව ආපු කෙනෙක්. මට තාම හයි හත්ති තියෙනවා කැම්පේන් කරන්න. ඒ හිඳ මම කිසිසේත්ම ලෑස්ති නැහැ. මිනිස්සු මට ආදරේ. මිනිසුන්ගේ ජනතාවගේ විශාල කැමැත්තක් තියෙනවා කියලා පේනවා. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණ ඉදිරිපත් වෙන හැරෙන්න අර එහෙම නම් කරලා ගන්න තරම් ඒක පස්සෙන් ඉල්ලගෙන යන්න තරම් එහෙම තත්ත්වයක් මට බංකොලොත් වීමක් නැති හින්දා මං ඉන්නවා. ඉතින් දුන්නොත් සතුටෙන් බාර ගන්නවා. නොදුන්නොත් එහෙම ඒ ඡන්ද තියෙනවා ඉස්සරහට ඒ ඡන්දකින්පත් වෙනවා. මේ විදිහට ඔබතුමා කැපිලිමයි දැන් නැද්ද පක්ෂෙන් මේ මාව කපන්න බෑ කොහෙවත් දැනග. දැන් කෝකාගේ රහසක් නෙවෙයිනේ දැන් නාලිකාවක් සපෝට් එකක් දෙනවා කියන්නේ. ඔව් ඉතින් නාලිකාව පැත්තක සපෝට් කරමු. දැන් අපි කරන්නේ දේශපාලනේනේ. මාව ලේසින් කාටවත් කපන්න බෑ. ඒ කියන්නේ මේ පක්ෂය අතහැරලා යනවද? එහෙම වුණොත් පක්ෂය අතහැරලා යනවද? පක්ෂය අතහැරලා යන්න වෙන්නේ නැහැ. ඔගොල්ලෝ බලන්නකෝ ඉස්සරහට මට විශ්වාස නිසානේ සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක ඔහු එක දේශපාලනය කරන්නේ. එහෙම කිසිම දෙයක් වෙන්නේ අපි මෙච්චර මේ කැපවීම ගන්න ඔහු මේ රටේ ජනාධිපති කරන්න. එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට එතුමා කොයි විදිහට රාජ්‍ය පාලනය කරන්න කියලා. එතුමා කවදාවත් එතුමාගේ නම කැතන දෙයක් කියන්නේ ඒ ප්‍රේමදාසගේ පුතා. ආම මන්ත්‍රී දුර තම්බෙලා නැහැ නේද? ඉතින් මට මන්ත්‍රී දුර ඉල්ලලා නැහැ නේ. මොකටද මට? මං ඉල්ලගෙන යන්නේ ඒක ගැන දුක් වෙන්න ඕනේ. අය අදහස ඔව් පාර්ලිමේන්තු මැතිවරණයක් කියන්නේ ඊට පස්සේ මෙමයි ඊට කලින් හම්බුනොත් යනවා. ඊට කලින් මෙහෙම නේ දැන් මේ ජනාධිපතිතුමා වුණාම සජිත් ප්‍රේමදාසතුමා කොහොමවත් ලිස්ට් එකේ ඊළඟට ඉන්නේ මම. මොන අඬුවාවක් දඩුවම දවා දෙනවා? මොන අඬුවාවක්? ඇයි සැකද මම අවුරුදු කීයක් මේක අල්ලන් ගියාද? මට මහින්ද රාජපක්ෂලා දරුණුම ඉන්න කාලේනේ මම මේ පුද්ගලයාට එරෙහිව සටන් කරේ. අන්තිමට කොහොම හරි ජනාධිපති සමාව ලංකා ඉතිහාසයේ ලෝක ඉතිහාසයේ ජනාධිපති සමාවක් රිවර්ස් කරපු එකම නඩු තීන්දුව මේක. මම ලේසියෙන් දෙයක් අතාරින්න කෙනෙක් නෙවෙයි. ජය වේවා. අද අපේ රටේ ජනතාවට මම සුභාරංචියක් දෙන්න කැමතියි. ඒ තමයි සැප්තැම්බර් මාසෙ 21 වෙනිදා වෙනකොට මේ රටේ ජනාධිපති හැටියට පත් වෙන ගරු සජිත් ප්‍රේමදාස සමග ජන බලවේගයේ සමග ජන සංධානයේ නායකවරයා අද නොමිනේෂන් පස්සන් කරා 9 වෙනි ජනාධිපති හැටියට. ඔහුගේ ආණ්ඩුවේ අපි බලාපොරොත්තු වෙනවා දැවැන්ත වැඩපිළිවෙළක් අපේ අපිට ලැබෙන වගකීමට අනුව ඉෂ්ට කරන්න. ඔබ ජනතාවට කියන්න කැමති වැතිලාගින වලෙන් ගොඩ ගන්න රට සෞභාග්‍යය කරා ගෙන යන්න අපිට වැඩපිළිවෙළක් තියෙනවා. ඒත් එක්ක එකතු වෙන්න කියලා අපි හැමෝම reporter varanen tora
අපක්ෂපාති වාර්තාකරණය.